සාධු සාධු සාධු. සුපින්නතුනි, ධර්මයේ හැසිරෙනු ලබන්නා ධර්මයේ විසින්ම ආරක්ෂා කරනු ලබන බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. අප සැම කෙනෙක්ම සූදානම් වන්නේ ත්‍රිවිධ බෞද්ධ නාලිකාවේ සජීවීව විකාශනය කරනු ලබන උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට. අද මෙම ධර්ම දේශනා විකාශනය කරනු ලබන්නේ ත්‍රිවිධ බෞද්ධ නාලිකාවේ හෝකන්දර මැදිරියේ සිට. ධර්මදේශනාවට ප්‍රථම මා ඉතාමත්ම කාරුණිකව මතක් කර සිටිනවා. අද ධර්මදේශනාවේ දායකත්වය දරනු ලබන සුපින්නතුන්ට මල්වට්ටියේ ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේට අතගස්වා ලෝතුරා බුදුරජාණන් වහන්සේට පූජා කිරීමටත්, එවගේම චාරිත්‍රානුකූලව දැහැත්වට්ටියේ පිළිගන්වා ස්වාමින් වහන්සේට ධර්මදේශනාවට ආරාධනය කිරීමටත් ගෞරවයෙන් මතක් කර සිටිනවා. සුපින්නතුනි, ඔබ සැම දිනාටමත් හැකියාව තිබෙනවා සජීවී ධර්ම දේශනාවකට දායකත්වයේ දරමින් මේ උතුම් ධර්ම දානමේ පින්කම සඳහා දායකත්වයේ දරා ඒ උතුම් පින්කමේ කොටස්කරුවෙක් වන්. එසේනම් සුපින්නතුනි, අද මේ උතුම් ධර්ම දේශනාව සඳහා අප ඉතාමත්ම ගෞරව පූර්වක ආරාධනය කරනු ලැබුවා මොරටුව ගොරකාන කදුරුදුව ශ්‍රී දීපාරාමාධිකාරී මොරටුව වේල්ස් කුමර විද්‍යාලයේ ආචාර්ය පූජ්‍යපාද හැරිගල්ලේ චන්දාලෝක ස්වාමීන්ද්‍රයන් වහන්සේට. අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ දෙපා නැමද සාදු නාදයද්දී පිළිගෙන සිටිනවා. සාදු සාදු සාදු. එසේම අද මෙම උතුම් ධර්ම දේශනාවේ බැතිබර දායකත්වය දරනු ලබනවා මාලබේ සුදර්ශන මාවත චෙච්චිරි පෙදෙස යනලිපිනේ පදිංචි සුවේන්ද්‍රා මායාදුන්න මහත්මිය ඇතුළු පවුලේ දූදරුවන් විසින් උතුම් දායකත්වය දරනු ලබනවා. පිනතු නරමුණු වශයෙන් ඉදිරිපත් කරගෙන තිබෙන්නේ වසර 88ක් පමණ සුජීවත්ව සිට මීට දෙවසරකට පෙර අභාවප්‍රාප්ත වූ K.A. වින්සලින් පෙරේරා ආදරණීය මෑණියන්ට සහ වසර 86ක් පමණ ආයු වළඳා මීට 8 වසරකට පෙර අභාවප්‍රාප්ත වූ ඇල්බර්ට් මායාදුන්න ආදරණීය පියාණන් ඇතුළු දෙමව්පිය දෙපළටත්, එවගේ මිය පරලොව ගිය යම්තාක් ඥාති බන්ධු වර්ගයෙන් වේ නම් ඒ සියලුම ඥාතීන්ටත්, සුජීවත්ව සිටින පවුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ ප්‍රාර්ථනය කරමිනුත්, එවගේම රට දෑ වෙනුවෙන් දීපිදුවා වූ රණවිරුවන්ට පුණ්‍යානුමෝදන් කිරීම, ආදරණීය දෙමව්පියන් ඇතුළු එමිය ගිය සැම දෙනාට පින් දීම, එවගේම දිදුල මාධ්‍ය ජාලයේ සභාපති ස්වාමීන්ද්‍රයන් වහන්සේ වන පෝජ්‍යපාද මාලිගා විලාසජී ස්වාමින් වහන්සේටත්, ගෞරවනීය දේශකයන් වහන්සේටත්, දිදුල කාර්ය මණ්ඩලයටත්, නෑදෑ හිතමිතුරන් ඇතුළු ලක්වැසි ලෝවැසි සැම දිනාටමත් ධර්ම දේශනාවට සවන් දුන් සියලු දිනාට නිදුක් නිරෝගී සුවපත් භාවයත්, එවගේම සුඛ ප්‍රතිපදාවෙන් ඉක්මන් භවයකදීම උතුම් නිර්වාණ අවබෝධයේ පිණිසම මේ කුසල් දහම් හේතු වාසනා වේවා කියන යහපත් ප්‍රාර්ථනාව ඇති කරගෙනයි අද මෙම සජීවී ධර්ම දේශනාවේ බැතිබර දායකත්වය දරනු ලබන්නේ. එසේනම් සුපින්නතුනි, ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට පෙර පන්සිල් සමාදන් වීම සඳහා තෙවරක් නමස්කාරය කියමු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මච්ඡපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්ම සවන කාලෝ අයං භදන්තා ධම්ම සවන කාලෝ අයං භදන්තා ධම්ම සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නත් හේතු න පරස්ස හේතු න පුත්ත මිච්ඡේන ධනන්න රට්ඨං නෛච්චය අධම්මේන සමිද්දි මත්තනෝ සසීලවා පඤ්ඤවා ධම්මිකෝ සියාති ටීවී දිතුල මාධ්‍යාලයේහි ගරු සභාපති පරම පූජනීය නම කියන්නට අවසරයි මාලිගා විලාස්සජී ගෞරවාස්පද නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ වර ප්‍රමුඛ ගරුතර මහා සංඝරත්නයෙන් අවසරයි. අද මේ සදැහැති ආශිර්වාදාත්මක මහා පින්කමේ ප්‍රධාන දායකත්වයේ ගෙන කටයුතු කරන සුවේන්ද්‍රා මායාදුන්න මහත්මිය ප්‍රධාන කොට ඇති පින්වත් පවුලේ දුවාදරුවෝ ඥාති හිත මිත්‍රාදීන් කල්යාණ මිත්‍රයෝ ප්‍රධාන කොට ඇති ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට මේ දම්සභා මණ්ඩපයට රැස් වෙන සදැහැති වාසනාවන්ත පින්වතුනි, මේ පින්කම සම්බන්ධව කෙටියෙන් අපි අදහසක් දක්වනවා නම් මේ පින්කම පින උරගා බලන පින්කම. බණ පොත තුළ තියෙනවා පින උරගා බලන පින්කම්. බුදුරජාණන් වහන්සේත් වරින් වර පින පිළිබඳව මතක් කරපු තැන් තියෙනවා. බුදුරජාණන් වහන්සේ පින ගැන දේශනා කරපු තැන්වලදී මතක් කරපු තැන්වලදී ශ්‍රාවකයන්ට මතක් කළා මේ පින උරගා බලන පින්කම් පුළුවන් තරම් ජීවිතේ කරන්න කියලා. ඒ පින උරගා බලන පින්කම් අතරට වැටෙනවා දානමය පින්කමක්. ආහාර දානය,
තමන්ට දන් දෙන්න පින තියෙනවද කියලා කෙනෙක් උරගා බලනවා නම් එයා ආහාර දානය දෙනවා. පින උරගා බලන පින්කම් අතරට වැටෙනවා වස්ත්‍ර දානය. රෙදිපිලි දෙන එක. පාවිච්චි කරපු ඒවාම නෙවෙයි. ඉඳලා හිටලා අවුරුද්දකට එක සැරයක්වත් අලුත් සුවඳ තියෙන දුමක් වස්ත්‍රයක් දෙන එක පින උරගා බලන පින්කමක්. ආහාර දානය පින උරගා බලන පින්කමක් වගේම වස්ත්‍ර දානයත් ඒකටමයි තියෙනවා වගේම බේත්හෙත් දන් දෙන එකත් පින උරගා බලන පින්කමක්. ඒ විතරක් නෙවෙයි ඉන්න හිටින්න තැනක් හදාගන්න දායක වෙන එක. හාමුදුරු නමකට හරි සතෙක් සිව්පාවෙක්ට හරි මිනිස්සෙක්ට හරි කාට හරි කමක් නැහැ. ඉන්න හිටින්න තැනක් හදාගන්න තැනකදී ඒකට Taman දායක වෙනවනම් ගෙදර ලේන් කූඩුව හදනකොට කූඩුව ගලවලා වීසි කරන්නේ දායක වෙනවා. උඹලා ටික දවසක් කූඩුව හදාගෙන ඉඳහල්ලා කියලා දායක වෙනවා. අපේ පින්වතුන් එහෙමයි. අපි සමහර ගවල් වල දැකලා තියෙනවා බල්බ් එක ඇස්සේ අර පිටතින් තියෙන ආවරණය ඇතුලේ සමහර කුරුල්ලෝ ගෙවල් හදනවා. අපේ මිනිස්සු ඒ ගෙවල් කඩලා දාන්නේ. හදාගෙන උඹලත් අපි වගේම පුළුවන් විදිහට ජීවත් වෙයල්ලා කියලා ප්‍රාර්ථනා කරලා ගේ හදාගන්න ඉඩ දෙනවා. පරණ මිනිස්සු වෙනමම කියලා මුට්ටියක් ගෙනහලා ඒක හිල් කරලා ගෙදර ඉස්සරහා උළුස්සෙ ගහලා තියෙනවා ගේ කුරුල්ලන්ට. අපේ ගෙදර උඹලත් අපිත් එක්ක පදිංචි වෙලා හිසට සෙවන ලබාගත්තට කමක් නැහැ කියන චේතනාව ඒ තියෙන්නේ. ඒකේ තියෙන්නේ පින්වතුනි ආවාස දාණය. ආවාස දාණය. ඒවා තිරිසන් සතෙක් වෙනුවෙන් කරනවට වඩා සාමාන්‍ය මිනිසෙක් වෙනුවෙන් කරනවටත් වඩා බුද්ධ ප්‍රමුඛ භික්ෂු මහා සංඝරත්නය වෙනුවෙන් කරනවා නම් කරලා තියෙනවා නම් පුදුම තරම් ආනිසංසදායකයි. පුදුම තරම් ආනිසංසදායකයි. ඒ කියන්නේ තමන්ගේ නමින් ගඩොල් කැටයක් හරි දීලා තියෙනවා නම් තමන්ගේ නමින් සිමෙන්ති කොට්ටයක් කම්බි කූරක් වැලි ටිකක් හරි අරන් දීලා තියෙනවා නම් තමන් දැන් අද කල්පනා කරලා බලන්න මං ඒ දායේ කරපු පින්කම ගැන අද මට කොච්චර සතුටු වෙන්න පුළුවන්ද කියලා. නේද? ඒ නිසා මේ බුද්ධ ශාසනය තුල තියෙනවා පින උරගා බලන පින්කම්. එනිසා කල්යාණ මිත්‍ර ආශ්‍රය නැවත නැවත තමන් ජීවිතයට හදාගෙන ඒ පින උරගා බලන පින්කම් වල නියැලෙන්න ඕන. මොකද අපි දවසක වෙන් වෙනවා. අපි දවසක වෙන් වෙනවා. හැමදාම මෙහෙම උපකාර කරමින් අපිට එකට ජීවත් වෙන්න බෑ. නෝනට මහත්තයා උපකාර කරගෙන මහත්තයාට නෝනා උපකාර කරගෙන අම්මා දරුවන්ට තාත්තා දරුවන්ට දරුවෝ දෙමව්පියන්ට අසල්වාසීන් අසන්වාසීන්ට සහෝදරයෝ සහෝදරියන්ට සහෝදරියෝ සහෝදරයන්ට එහෙම උපකාර කරගෙන අපිට හැමදාම ජීවත් වෙන්න බෑ. දවසක මේ කැරම් බෝඩ් එක විසිරලා යනවා. මෙහෙම එකට මේව වෙලා හිටියට දවසක විසිරලා යනවා. අපි ආන්නේ යනකොට අපිට ඕන වෙනව දෙයක්. ඒ අතින් මිට මොලෝ ගත්ත දේවල් නෙවෙයි. දවසක මේ විසිරීම සිද්ධ වෙනකොට මේ ඈත්වීම සිද්ධ වෙනකොට අපිට ඕන වෙනවා දෙයක්. අපි ඒකට කියන්නේ ඉතුරුවක් කරගෙන තියෙන්න ඕන. ඉතුරුවක් කරගෙන තියෙන්න ඕන. අතහරහා කරගන්න ඉතුරුවට වඩා හිතහරහා කරගන්න ඉතුරුව තමයි බලපවත්වන්නේ. අපි හැම වෙලේදීම කතා කරන්නේ අතේ ඉතුරු වෙන්න ඕන කියන මාතෘකාවනේ අපි නිතරම ඉන්නේ. අතේ මොනවා හරි දෙයක් ඉතුරු වෙන්න ඕන, අතට කීයක් හරි ඉතුරු වෙන්න ඕනි, අපි නිතරම ඉන්නේ ඒ කල්පනාවෙන්නේ. හැබැයි බණ පොතට ආවට පස්සේ බණ පොතේ පැහැදිලි කරනවා අතේ ඉතුරුවට වඩා හිතේ ඉතුරුව තමයි බලපාන්නේ. සසර සැප විඳින්නත් සසර දුක විඳින්නත් ඔය දෙකටම, ඒ කියන්නේ සැප දුක දෙකටම බලපාන්නේ තමන්ගේ හිතේ ඉතුරුව. තමන් හිතේ ඉතුරු කරගෙන තියෙන්නේ පවුණං පවේ ඵලය දුකයි. පවේ ඵලය දුකයි. මොනම තැනකවත් බණ පොතේ ධර්මය තුළ පවේ ඵලය සැපක් විදිහට බුදුරජාණන් වහන්සේ කිසිම තැනක දේශනා කළා නැහැ. තමන් වෙනුවෙන්වත් අනුන් වෙනුවෙන්වත් පවුණම් කරන්න එපා කියලාමයි බුදුහාමුදුරු මතක් කරේ. මොකද පවේ ඵලය කටුකයි. ඒත් අපි ගොඩක් වෙලාවට දකින්නේ මිනිස්සු ඉතුරු කරගන්න මහන්සි වෙන්නේ මොනවද? පව්. නේද? අපි ගොඩක් වෙලාවට දකින්නේ මම වගේම පින්වතුනුත් ඒක දකිනවා. අපි ගොඩක් වෙලාවට දකින්නේ පින්වතුනි මිනිස්සු ගොඩාක් මහන්සි වෙන්නේ, ගොඩක් නැඹුරු වෙන්නේ, ගොඩක් වෙහෙසෙන්නේ පවෙන් ඉතුරු කරගන්න. ඇයි? ධර්මශ්‍රවණය නොකරන නිසා. ධර්මශ්‍රවණය කරනවා නම් පව ඉතුරු කරගන්නේ. ධර්මශ්‍රවණය කරන කෙනා එහාට යනකොට ධර්මශ්‍රවණයෙන් පින ඉතුරු කරගන්නෙත් නැහැ. ධර්මශ්‍රවණය කරන කෙනාට ඒ වගේ මහත් ලාභයක් අත් වෙනවා පින්වතුනි. හිතට
පව ඉතුරු වෙන්නෙත් හිතේ, පින ඉතුරු වෙන්නෙත් හිතේ, ධානය ඉතුරු වෙන්නෙත් හිතේ. පව පින ධානය කියන මේ ධර්ම තුනම ඉතුරු කරගන්නේ හිතේ. ධර්ම ශ්‍රවණය කරගෙන ඉස්සරහට තේරුම් අරන් හිමිහිට යනකොට එයා පවේ ඉතුරුවත් පිනේ ඉතුරුවත් ධානයේ ඉතුරුවත් කියන මේ තුන් ආකාරයෙන්ම පවතින ඉතුරුව සම්පූර්ණ හිතෙන් අයින් කරනවා. කිසිම දෙයක් ඉතුරු නැති හිතක්. ඒකට කියන්නේ රහත් ඵලය. ඒකට කියන්නේ රහත් ඵලය. කිසිම දෙයක් ඉතුරු නැති හිතක්. කිසිම දෙයක් ඉතුරු නැහැ කියන්නේ ලෝභය අහලකවත් නැහැ. ඉතුරුයි නම් ලෝභේ තියෙනවා නේද? මොනවා හරි ඉතුරු කරගෙන තියෙනවා නම් දැන් මේ කියන්නේ ගෙවල් දොරවල් වලින් බහැලා පාරට බහින්න කියන එකට මේක ක්‍රමානුකූලව හැමහිට සිද්ධ වෙන දෙයක්. ඒක හැමහිට සිද්ධ වෙන්න නම් තමන් ධර්ම මාර්ගයට වැටෙන්න ඕනේ. හානියක් වෙන්නේ නැහැ. තමන් ධර්ම මාර්ගයට වැටිලා ධර්ම මාර්ගය තුල ගමන් කරනවා නම් ධර්ම මාර්ගය කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය, බෞද්ධ ප්‍රතිපදාව. ආර්ය අෂ්ටාංගික මාර්ගය බණහනකොට වැඩෙන්නේ ආරෂ්ඨාංගික මාර්ගය. ආරෂ්ඨාංගික මාර්ගය තමන්ගේ හිත තුළ වැඩි දියුණු වීම සඳහා තමන් කළ යුතු එකම ප්‍රායෝගික ක්‍රියාකාරකමත් ධර්මශ්‍රවණය කිරීම. ධර්මශ්‍රවණය. එතකොට හිතේ මොනවා හරි ඉතුරු වෙලා තියෙනවා නම් ඒ හිතේ ඉතුරුව තුළින් මතු කරන්නේ එතනට ලෝභය තියෙනවා කියන එකයි. ආයි කල්පනා කරන්න. ගෙදර ගිහිලා ආයි කල්පනා කරන්න. මොනවා හරි දෙයක් හිතේ ඉතුරුයි නම් ඒ කියන දෙයක් ගැන කල්පනා වෙනවා නම් දෙයක් ඕන වෙනව නම් දෙයක් පිළිබඳ ආසාව ඇති වෙනව නම් ඒ කියන්නේ හිතේ ගොඩක් ඉතුරුයි. ඒ ඉතුරුයි කියලා කියන්නේ එතන තියෙන ලෝභය. නමුත් හිතේ පිනවත් පවවත් ධානයවත් කියන කිසිවක් ඉතිරි නෑ කියලා කියන්නේ එතනට කියනවා රහත් ඵලය. ඒ තුන් පැත්තේ ඉතුරුවක් හිතේ නෑ කියලා කියන්නේ එයා ආයි ඉපදෙන්න අවශ්‍ය කරන හේතු හදන්නේ. එයා ඉපදීමට අවශ්‍ය කරන හේතු හදන්නේ. පවතුලින් හැදෙන්නේ ඉපදීමට අදාළ වෙන පාර. පවෙන් හැදෙනවා. තිරිසන් ලෝකවලට ගිහිල්ලා, ප්‍රේත ලෝකවලට ගිහිල්ලා, නිරයට ගිහිල්ලා, අසුර ලෝකවලට ගිහිල්ලා, ඒ තැන්වල උපදින්න පාර කපන්නේ පව. දිව්‍ය ලෝක 6 තුලත් මනුස්ස ලෝකයටත් එන්න පාර කපන්නේ පින. බ්‍රහ්මතලවල ගිහිල්ලා ප්‍රතිසන්දි උපත ලබන්න පාර කපන්නේ ධානය. අන්න උපතට පාර කපන්නේ කර්මය. පුණ්‍ය කර්ම, පාප කර්ම, ධාන කර්ම. උපතට පාර කපන්නේ කර්මය. උපතට පාර කපන්නේ කර්මය. තමන් හොඳට ධර්ම ශ්‍රවණය කරලා පැහැදිලි කරගන්න ඕන උපත සපතක්ද කියලා. උපත සපතක්ද කියලා බලන්න තමන්ට මේ වෙනකොට කොච්චර දුරට වැටහෙනවද කියලා. බුදුරජාණන් වහන්සේ නමක් නම් ඇහිපිය ගහන වෙලාවක්වත් උපත සපතක් කියලා කියන්නේ නැහැ. බුදු කෙනෙක්ගේ අනුශාසනාව තමන්ට අහන්න ලැබෙන එක කොච්චර භාග්‍යයක්ද වින්නතුනි. මිෂන සම්පත්තියනේ අපි මේ භුක්ති විඳින්නේ. මනුස්ස ජීවිතයක් අපි ලබනකොට, ඒ ලැබපු මනුස්ස ජීවිතයේ අංග සම්පූර්ණ මනුස්ස ජීවිතයක් වෙනකොට මෙහි බුද්ධ වචනය පහළ වෙලා. මනුස්ස තලයේ තුල, පෘථිවි තලයේ තුල බුද්ධ වචනය පහළ වෙලා බුද්ධ වචනය ප්‍රචාරය වෙනවා. කොච්චර වාසනාවන්තද ෂණ සම්පත්තිය. මොනතරම් භාග්‍යවන්තද ෂණ සම්පත්තිය. මොනතරම් වාසනාවන්තද ෂණ සම්පත්තිය. අන්නේ නිසා තමන් බලන්න කල්පනා කරන්න උපත සැපතක්ද කියලා. ඒක කල්පනා කරන්න ඕන දුක් ගොඩක් අවසන් ඕනේ. ඒ සැපට තියෙන ඒව ඇතුලේ හැම එකකම දුක තියෙනවා. සැපට අරගෙන තියෙනව නම් මොනවා හරි දෙයක් හොඳයි කියලා, සැපයි කියලා, ප්‍රියයි කියලා, මනාපයි කියලා, හිතට සහනයයි සැනසෙල්ලයි කියලා මොනවා හරි දෙයක් හිතට අරගෙන තියෙනව නම් හොඳට හාරවුස්සලා බලන්න ඒකෙම දුකක් තියෙනවා. එකක් විතරක් නෑ. එකක් විතරක් තියෙන දෙන්නේ නැහැ. ලෝකයේ තුල තියෙන්නේ ද්වයතාවය. හැම එකකම දෙපැත්තක් තියෙනවා. ද්වයතාවය තියෙනවද නැද්ද? තියෙනවා. හැම දෙයකම දෙපැත්තක් තියෙනවා. ලෝකේ පවතින මොකක් එක්කද? ද්වයතාවයත් එක්ක. ධර්ම ශ්‍රවණය කරනකොට මේ ද්වයතාවය අවබෝධ වෙනවා. මේ ද්වයතාවය අවබෝධ වෙන්න එයාගේ හිත අන්තිකට වැටෙනව නෙවෙයි, මැදහත් වෙනවා. මැදහත් වෙනවා. එනිසා හොඳට බලන්න ඕන උපත සපතක්ද කියලා. උපත ඇතුලේ අපිට නොතේරුණාට, අපිට නොදැනුණාට, හිතන්න වෙලාව නැති වුණාට මේ උපතත් එක්ක මහා දුකක් මේක ඇතුලේ තියෙනවා. ජාතිපි දුක්ඛ. උපත දුකයි කියව. ඇහිපිය ගහන වෙලාවක්වත් බුදු කෙනෙක් උපත සපතක් කියලා නම් වර්ණනා කරන්නේ නැහැ. මහණෙනි, ඔළුවට ගිනිගත්ත වෙලාවකදී වුණත් බණහල චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන උපත නැති කරන්න පුළුවන් නම් ගින්දර ඇවිලෙන්නේ ඇරලා චතුරාර්ය සත්‍ය දේශනාව අහන්න මහණෙනි කිව්වා. ගිනි ගන්න අරින්න කිව්වා.
ගිනිගන්න ඇරලා ධර්මය අහන්න කිව්වම එච්චරට බුදුරජාණන් වහන්සේ මේ සසරෙන් මිදෙන්නම අනුශාසනා කරා. සසර රැඳෙන්න නෙවෙයි, උපදින්න අනුශාසනා කරලා නැහැ. ඒත් අපි ප්‍රාර්ථනා කරන්නේ උපදින්නමයි. දරුව මලාට පස්සේ අර බැනර් එකේ පෝස්ටරේ බෝඩ් එකේ තොරණේ ගහන්නේ මොකද්ද? අනේ මගේම පුතා වෙලා නැවත අපි අතරම ඉපදෙන්න, අම්මා මැරුණට පස්සේ තාත්තා මැරුණට පස්සේ අපි අතරම ඉපදෙන්න, අපි අතරම ඉපදෙන්න. මැරෙන හැම කෙනෙක් වෙනුවෙන්ම හිතේ ගහන්නේ මොකද්ද? අපි අතරම ඉපදෙන්න, අපි අතරම ඉපදෙන්න. ඒක කොච්චර වැඩි දියුණු කරලා තියෙනවා කියලාද හිතන්නේ? තිරිසන් ලෝකවලදීත් ඒක වැඩි දියුණු වුණා. තමන්ගේකම නැද්ද? තිරිසන් ලෝකවලත් තියෙනවනේ. තමන්ගේකම සතා සීපාවටත් පිටනවනේ තමන්ගේකම. එතකොට නැවත නැවත අපි ප්‍රාර්ථනා කරේම උපත. ධර්ම ශ්‍රවණය කර කරම තේරුම් ගන්න ඕන මේක ඇතුලේ ඇති දෙයක් නෑ. ඉපදීම ඇතුලේ තියෙන්නේ මහා කරදරයක්, මහා වෙහෙසක්. කකුල් රිදෙනවා, අත් රිදෙනවා, කොන්ද රිදෙනවා, බෙල්ල රිදෙනවා, ඇහැ පේන්නේ නැතුව යනවා, කන ඇහෙන්නේ නැතුව යනවා, දත් හැරිලා යනවා, කතා කරගන්න බැරි වෙනවා, එක තැන් වෙනවා, ලෙඩට වැටෙනවා, ඇඳට වැටෙනවා, රෝද පුතුවට වැටෙනවා. නැද්ද? හැමෝම අත්දැකලා තියෙන්නේ. මෙතන ඉන්න සෑම කෙනෙක්ම ඒ ධර්මතා අත්දැක, මේ ධර්මතාවලින් එකක් හරි මෙතන ඉන්න සෑම කෙනෙක්ම අත්දැකලා තියෙනවා. තව ඉස්සරහට අත්දකින්නත් තියෙනවා. අත්දකින්නත් තියෙන පුතා හැම වෙලාවෙදිගම තාත්තගේ ස්වභාවයට පත් වෙනවා. තාත්තා හැම වෙලාවෙදිම සීයාගේ ස්වභාවයට පත් වෙනවා. තාත්තගේ ස්වභාවයට පත් වෙනකොට පුතාට ඒ වයස සීමාව තුළ තියෙන ටික අත්දකින්න වෙනවා. තාත්තා සීයාගේ ස්වභාවයට පත් වෙනකොට ඒ වයස තුළ තියෙන ටික අත්දකින්න වෙනවා. ඒ කියන්නේ ඉස්සරහට මේ ස්වභාවය අත්දකින්න තියෙන ප්‍රවණතාවය තව වැඩි, ලෙඩට වැටෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි. ඒකම හිතන්න. පිනට ලැබිච්ච ශරීරයක් තමයි, පිනට ලැබිච්ච ජීවිතයක් තමයි. හැබැයි මතක තියාගන්න, මේ පිනට ලැබුණ ශරීරය, මේ පිනට ලැබුණ ජීවිතයත් ලෙඩවීමේ ප්‍රවණතාවයට වැඩිපුර වැටෙනවා. අන්න ඒවා තේරුම් ගන්නකොට ඉතින් අපිට මේක ගැන හැදෙනවා සංවේගයක්. මම හිතාගෙන හිටියට මේකේ මහා අමුත්තක්, මේකේ ඇති අමුත්තක් නැහැනේ. මම මේකේ අමුත්තක් ලබන්න කොච්චර දේවල් කරනවද නේද? මිනිස්සු මේ දහදුක් විඳින්නේ ධෛර්යය දාන්නේ, මැරීගෙන නැහීගෙන රැයක් දවාලක් නැතුව, බඩට කන්න නැතුව. සමහර මිනිස්සු පෙන්ෂන් ගිහිල්ලත් නැහෙනවා. සමහර මිනිස්සු පෙන්ෂන් ගිහිල්ලත් නැහෙනවා. මොකටද? මේකෙන් අලුත් යමක් බලාපොරොත්තු වෙනවා. ලැබෙනවද? නැහැ. අපි ඒක තේරුම් ගන්න ඕනේ. ධර්ම ශ්‍රවණය කරලා හොඳ මදහත් කල්පනාවට ඇවිදිලා අපිට ඒක තේරුම් යනකොට අපේ හිත අපිටම තේරෙනවා මේකෙන් මිදෙනවා කියලා. කාටවත් කරදරයක් නැතුව මිදෙනවා. මිදීමේදී කාටවත් කරදරයක් නැහැ. ඒකයි මිදීම සැනසීමයි කියන්නේ. මිදීම සැනසීමයි. තමන්ගේ මිදීම, අනුන්ගේ මිදීම බලාපොරොත්තු වෙන්න එපා. අනුන්ගේ මිදීම බලාපොරොත්තු වෙන්න එපා. අපි ගොඩාක් වෙලාවට ඇඟිල්ල දික් කරන්නේම අනුන්ගේ මිදීමක් ගැන හොයන්නේ. නෑ, හැම වෙලාවෙදිම බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ අනුන්ගේ කරදරය ගැන හිතලා දුක් විඳන වෙනවට වඩා, අනුන්ගේ මරණයට දුක් වෙනවට වඩා, අනුන්ගේ ලෙඩට දුක් වෙනවට වඩා බලන්න ඒ ස්වභාවය තමන්ගේ පැත්තටත් තියෙනවද කියලා. අනුන්ගේ ස්වභාවයට නෙමෙයි දුක් වෙන්න ඕන, තමන්ටත් ඒ ස්වභාවය අයිති වීම සම්බන්ධවයි තමන් දුක් වෙන්න ඕනේ. ඒකයි ධර්මතාවයේ තේරුම් ගන්නවා කියන්නේ. ධර්මතාවයයි තේරුම් ගන්න ඕන. පින් කර කර බණ අහන්න. අන්න එහෙමයි කරන්න ඕනේ. මේ කාල සීමාව තුළ ඉපදුන පින්වතුන් හැම වෙලාවෙදිම හිතන්න, මගේ ජීවිතයේ කොච්චර වාසනාවන්ත ජීවිතයක්ද? පින් කරන්න පුළුවන් වටපිටාව විතරක් නෙවෙයි මට තියෙන්නේ, මට බණ අහන්න පුළුවන් වටපිටාවක් තියෙනවා. සින්දු අහනෝ වගේද? බණ අහන එක නැහැනේ. සින්දු අහනෝ වගේ නෙවෙයිනේ බණ අහන එක පින්වතුනි. Tamanටම තේරෙනවනේ මේ හිතට වැටෙන ටිකෙන් හිත කොච්චර නම් මනසට ඔළුවට උපකාර වෙනවද කියලා. මේ ඔළුවේ තියෙන ස්නායු පද්ධතිය නැවත නැවත ප්‍රකෘති කරන්න. මලානික වෙච්ච ටිකක් තියෙනවනේ මොලේ. මලානික වෙච්ච ටිකක් තියෙනව මොලේ. ඒව මැලවිලා වතුර වැටෙන්නේ, පෝර වැටෙන්නේ, අවුව වැටෙන්නේ, හුළඟ වැටෙන්නේ. ඒවා නැවත නැවත සක්‍රීය වෙන්නේ ධර්මයේ වැටෙනවනะ. නැත්නම් මලානිකයි. ඒ ධර්මයේ වැටෙනකොට සක්‍රීය වෙන ස්නායු තියෙනව මනසේ. එවෙන් තමයි ප්‍රඥාව මුහු කුරා යන්නේ. ප්‍රඥාව මොහු කරා යනවා. ඒ කියන්නේ හිතන්න හිතන විදිහ, බලන්න හිතන විදිහ, කියන්න හිතන විදිහ වෙනස් කරගන්නවා. ප්‍රඥාව මොහු කරා යනකොට එයා වෙනම විදිහකට හිතනවා.
එයා වෙනම විදිහකට බලනෝ එයා වෙනම විදිහකට කරනවා ප්‍රඥාව මුහුකුරා යනකොට ඒක අපිටම පේනවා මේක හොරෙන් වෙන දෙයක් නෙවෙයි ප්‍රඥාව මුහුකුරා යන එක හොරාට වෙන දෙයක් නෙවෙයි ටිකක් එළියට පේනවා ධර්ම ශ්‍රවණයට කැමති වෙනවා පන්සල් යන්න ආස හිතෙනවා බුදුන් වඳින්න හිතෙනවා මේ තරම් පරම රමණීය ශ්‍රේෂ්ඨතර ආර්ය ධර්මයක් දේශනා කළ උත්තමයාණන් වහන්සේ නමකට වැඳෙන්නේ නැති අද් දෙක මොකටද කියලා හිතෙනවා ධර්මයට එනකොට බුදුන්ව පේනවා කියන්නේ ඒකනේ යෝ ධම්මං පස්සති සෝමං පස්සති කියලා ඉතින් වක්කලි හාමුදුරන්ට එහෙම කිව්වේ වක්කලි ඔහොම රූපෙන් නම් බෑ මාව තේරුම් ගන්න ධර්මයට එන්න ධර්මයට එනකොට බුද්ධ කියන ස්වභාවයක් පේනවා කෙනෙක් නෙවෙයි අපිට තාම පේන්නේ කෙනෙක්ව නේද පින්වතුන්ට පේන්නේ කෙනෙක්ව නේද මල් ටික පූජා කළා ගිලම්පස ටික තැම්පත් කළා පින්වතුන්ට තාම බුද්ධ නාමෙන් කෙනෙක්ව පේනවා ධර්ම ශ්‍රවණය කරනකොට ඕක වෙනස් වෙනවා ධර්මශ්‍රවණය කරනකොට ඕක වෙනස් වෙනවා ධර්මශ්‍රවණය කරනකොට පින්වතුන් අර කෙනාගේ ස්වභාවයෙන් හිත අයින් වෙලා බුද්ධ කියන ස්වභාවයක් පිළිබඳව ආන්න අචින්ත්‍ය වස්තුවක් හිතට පහළ වෙනවා අචින්ත්‍ය ස්වභාවයක් අචින්ත්‍ය ස්වභාවයක් ඒ කියන්නේ මේ පුරුෂෝත්තමයන් ගැන හිතලා ඉවර කරන්න බෑ මේ බුද්ධ කියන ස්වභාවය පිළිබඳ මේ බුද්ධ කියන පුරුෂෝත්තමයන් පිළිබඳ හිතලා ඉවර කරන්න බෑ කියලා මහා පුදුම කල්පනාවක් Tamanට පහළ වෙනවා බුදුහාමුදුරුව පිළිබඳ පුදුම තරම් ආදරයක් ඇති වෙනවා පිටුතුර මැදහත් ආදරයක් සෝවාන් මාර්ගඵලයට තමයි මේ හිත එන්නේ අත්තරෙන්නේ රත්නත්‍රය එතකොටන බණ අහලා Tamanගේ හිත තිරුණුරුවන්ට පිහිටවලා තියෙනවා නම් නිකන් මල් පූජාවෙන් විතරක් පිහිටවලා හරියන්නේ නැහැ මදි බල නැහැ මල් පූජාවෙන් විතරක් පහන් පූජාවෙන් විතරක් දාන පූජාවෙන් විතරක් බුදුහාමුදුරුවන්ට තෙරුවන්ට හිත පිහිටෝලා මදි බල නැ ඕනම වෙලාවක ඒ ආමිස දාණයෙන් හදාගත්ත පැහැදීම ඕනම වෙලාවක නැති වෙන්න පුළුවන් බැරිද පුළුවන් ආමිස දාණය ඔස්සේ හදාගන්න පැහැදීම ඕනම වෙලාවක නැති වෙන්න පුළුවන් ඒ ධර්ම ශ්‍රවණය කරලා හදාගන්න පැහැදීම ඒක නැති වෙන්නේ ඒක නැති වෙන්නේ බුදුවරු නැති කාලවල රත්නත්‍රය නැති කාලවල තමන් ඉපදුනත් තමන්ට හොඳ නරක ඉවෙන් වගේ තේරෙනවා පවෙන් බැහැර වෙලා හරි කටයුතු කරනවා කවුරු කිව්වත් පව් කරන්නේ අන්න ඒකනේ මේ රත්නත්‍රයට ලං වෙනකොට තමන්ට ලැබෙන වාසිය පව් කරන්න පුරුදු වෙන්නේ කුසල් වඩන්නම පිං කරන්නම පුරුදු වෙනවා මේ ජීවිතය තුළ හොඳට දම් පිං කරන්න පිං කුසල් වඩන්න ධර්ම ශ්‍රවණය කර 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 පිං දහම් කරන්න මේ ජීවිතේ සතියකට එක දවසක්වත් පිං දහම් කරන්න වෙන් කරගන්න එක දවසක් හරි මේ ජීවිතේ අපිට පින උරගා බලන්න ලැබිච්ච වටිනාම අවස්ථාව මේ මනුස්ස ජීවිතේ. මනුස්ස ජීවිතය ගැන හිතනකොට හිතන්න මේ මනුස්ස ජීවිතේ මට පින උරගා බලන්න ලැබිච්ච වටිනාම අවස්ථාව. බුද්ධ ශාසනයක් පවතින කාලේ මිනිස්සෙක් වෙලා ඉපදිච්ච එක කොච්චර දෙයක්ද? තිරිසන් සතෙකුට තේරුම් යන්නේ නැති දෙයක්, ප්‍රේතයෙකුට භූතයෙකුට තේරුම් යන්නේ නැති දෙයක්, දෙවියන්ට තේරුම් යන්නේ නැති දෙයක්, මනුස්ස මොළයකට තේරුම් යනවනේ. දෙවියන්ට තේරුම් යන්නේ නැති මහා දෙයක් මිනිස්සෙක්ගේ මොළේකට තේරුම් යනවා. දෙවියන්ට තේරුම් යන්නේ නැහැ. මොළේ තියෙනවා තිබුණට දෙවියන්ට මිනිස්සෙයින්ට තරමට ධර්මයේ තේරුම් යන ශක්තිය නැහැ. ඒකනේ පළවෙනි ධර්මදේශනාවට භාග්‍යතුන් වහන්සේ තෝරගන්නේ මිනිස්ස ලෝකෙනේ. මොකෝ දිව්‍ය ලෝකෙත් එක්ක සම්බන්ධ නැද්ද? සම්බන්ධයිනේ. සම්බන්ධයි බඩට ආපු තැන ඉඳලා නෙවෙයි බඩට එන්නත් කලින් ඉඳලා. බෝසත්ත්ව සම්බන්ධ දිව්‍ය ලෝකෙත් එක්කනේ. තුසිත දිව්‍ය ලෝකේ ඉඳලානේ මනුෂ්‍ය ලෝකයට ආවේ මහා මායා දේවියගේ කුසට ආවේ තුසිත දිව්‍ය ලෝකේ ඉඳලා නමුත් බලන්න පළවෙනි ධර්මදේශනාවට තෝරගත්තේ මනුෂ්‍ය ලෝකේ කෙනෙක්ව මනුෂ්‍ය ලෝකේ මොකද මනුස්ස මොළයකට ධර්මය කාවද්දීමේ පහසුව දෙවියන්ට කාවද්දනවට වඩා ශක්ති සම්පන්නයි පුළුවන්කම තියෙනවා එනිසා මනුස්සෙක් වෙලා ඉපදුනේ බණ අහලා මැරෙන්න කියලා මේ කාලේ හිතුවට කමක් නැහැ මම මේ කාලේ මිනිස්සෙක් වෙලා ඉපදෙන්නේ නැත්තේ නිකම්ම නිකං කෙනෙක් විදිහට මැරෙන්න නෙමෙයි මම මේ කාලේ මිනිස්සෙක් වෙලා ඉපදුනේ බණ අහලා මැරෙන්න අනුන්ට ඇහෙන්න අහන්න ලැජ්ජයි නා එහෙමත් තියෙනවා අනුන්ට ඇහෙන්න බණ අහන්න ලැජ්ජයි ඉන්නවනේ අනුන්ට ඇහෙන්න අහන්න ලැජ්ජයි නා ඒවට වෙනම කොටස් ෆෝන් එකත් එක්ක හම්බ වෙලා තියෙනවා ඒව පාවිච්චි කරන්න බණ අහන්න තියෙනවනේ තියෙනවා පිට රටවල් වල නම් ඒවා ෆෝන් එකත් එක්කම දෙනවා අපේ රටේ නම් ෆෝන් එක වෙනමයි ඒ කොටස වෙනමයි දෙන ඊය ෆෝන් එක කියන්නේ කනේ ගහ ගන්න ඇබ දෙක ඒක හම්බ වෙනවනේ ෆෝන් එකට බණ අහන්න ලැජ්ජයි නම් Tamanට පුළුවන් පිටස්තරට නොපෙනෙන්න පිටස්තරට නොදැනෙන්න ධර්ම ශ්‍රවණය කරන්න Taman හිතන්න manuss ලෝකෙට මම මේ වගේ කාලෙක ආවේ බණ අහලා පිං කරලා මැරෙන්න එතකොට ඉතින් මාර්ගඵල ලැබෙන්නම් පුළුවන් ඒවා හිතන්න එපා මේ ආවේ මම බණ අහලා පිං කරලා මැරෙන්න ඒ මැරෙන වෙලාව වෙනකොට තමන් පිනෙනුත් පිරිලා කුසලේනුත් පිරිලා
බණහන කොටයි කුසල් දියුණු වෙන්නේ. පිනනොත් පෙරලා කුසලේනොත් පෙරලා. කොච්චර වාසනාවන්ත මරණයක්ද ඒක? මල් වඩන් ගෙනාවේ නැති වුණත් කමක් නැහැ. පෙට්ටිය නැති වුණත් කමක් නැහැ. දෙපැත්තේ අර ඇද්දල දෙක වගේ එකක් නැති වුණත් කමක් නැහැ. උඩට උඩු වියනක් නැති වුණත් කමක් නැහැ. යටට පාවඩයක් නැති වුණත් කමක් නැහැ. එකෙක්වත් ආවේ නැති වුණාට කමකුත් නැහැ. එකෙක්වත් ආවේ නැති වුණාට කමකුත් නැහැ. හුස්ම ටික කියා කියලා දොස්තර ලියනවා නම් ඒ වෙලාවෙදි උඹලට ඕන්නම් ගිහිල්ලා වලදම්මත් කමක් නැහැ. ඇයි? තමන්ගේ හිත ශක්ති සම්පන්නයි. ඇයි? පිනෙන් දියුණු වෙලා, කුසලෙන් දියුණු වෙලා. ඉතින් බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්නකොට පන්සල ළඟ තිබුණ ලස්සන ගෙයක්. එක පාට පින්වතුන්ට මැවෙන්නේ නැති තට්ටු දෙක තුනක ලොකුවට හදපු එකක්. ලස්සන ගෙයක් කියලා කිව්වට පස්සේ එහෙමද? තට්ටු ගණන් වලට හදපු, ඇතුළ ටයිල් කරපු, එළිය බිම ගල් අල්ලපු, ඒවද ලස්සන ගෙවල්? එහෙනම් වඩු කුරුල්ලගේ ගෙට ලස්සන ගෙයක් කියන්න බෑ. කුරුල්ලන් අතරින් ගෙවල් හදන තිරිසන් ලෝකේ සත්තුන්ගෙන් ලස්සනටම ගෙවල් හදන සතෙක් තමයි වඩු කුරුල්ලා. වඩු කුරුල්ලගේ ගේ පුදුම ලස්සනයිනේ. වඩු කුරුල්ලගේ ගේ පුදුම ලස්සනයි. නිකම්ම නිකං ගෙයක් නෙවෙයිනේ. කපුටෙක් ගෙනන් නිකම්ම නිකං ගෙයක්. මයිනෙක්ගේ නිකම්ම නිකං ගෙයක්. ගිරවෙක්ගේ නිකම්ම නිකං ගෙයක්. ඒත් වඩු කුරුල්ලගේ ගේ එහෙමද? නෑ, කාමර සහිත ගෙයක්. නැද්ද? බලන්න. වඩු කුරුල්ලගේ ගේ කාමර සහිත ගෙයක්. ඒකත් ලස්සන ගෙයක්. එහෙනම් මේ ප්‍රමාණෙන් නෙවෙයි ලස්සනයි කියලා කියන්නේ. මනුස්ස ලෝකෙදි නම් ගෙයක් ලස්සන වෙන්න බලපානේ ප්‍රමාණය නෙවෙයි, ඇතුලේ ජීවත් වෙන අයයි බලපාන. ඇතුලේ ජීවත් වෙන අය. කටුමැටි ගේක ජීවත් වුණත්, පොල්ලතු පැලක ජීවත් වුණත්, ඇතුලේ ජීවත් වෙන අයගේ හදවත, හිත, මනස, ආධ්‍යාත්මය ලස්සනයි නම් ඒක ලස්සන ගෙයක්. නැද්ද? ඒක ලස්සන ගෙයක්. ඇතුළ හොඳ වෙන්නයි ඕන. එතකොටයි ගේ ලස්සන වෙන්නේ. මල් වැවුව නිසා නෙවෙයි, තාප්ප ගැහුව නිසා නෙවෙයි, කැමරා හයි කරපු නිසා නෙවෙයි, හොඳ උළු වර්ගයක් හැවිලි කරපු නිසා නෙවෙයි, තට්ටු ගානකට හදපු නිසා නෙවෙයි, යාන වාහන තියෙන නිසා නෙවෙයි, ඉඩම ලොකු නිසා නෙවෙයි, ගෙයක් ලස්සන වෙන්නේ ඇතුලේ ජීවත් වෙන අයගේ හදවත, හිත ලස්සනයි නා. බනහනකොට ඒවා නිකම්ම සිද්ධ වෙනවා, හිත ලස්සන වෙන එක. ඉතින් මේ පන්සල ළඟ ජීවත් වුණා ලස්සන පවුලා. මේගොල්ලෝ හරියට ආගමට දහමට ලැබී, හරියට ආගමට දහමට දෙන්න දෙමහල්ලෝ ලැබි. මේ ගෙදර ගෘහමූලිකයාගේ හිතේ ඉස්සර ඉඳන්ම තිබුණ ලොකු කැමැත්තක් ශාසනයට ඇතුල් වෙන්න. පුංචි වයසේ ඉඳලා, ඒ කියන්නේ නර්සරි යන වයස, පුංචි වයසේ ඉඳලා මේ ගෙදර ප්‍රධානියාගේ හිතට ලොකු කැමැත්තක් තියුණ. ඒ කියන්නේ බඳින්න ඉස්සෙල්ලා ඉඳන් තිබිච්ච කැමැත්ත. බඳින්න ඉස්සෙල්ලා ඉඳලා තිබුණ කැමැත්තක් මොකද්ද? මහාන ජීවිතයේට, ශාසනයට ඇතුල් වීමේ බලවත් කැමැත්තක් තිබුණා. අම්මගෙන් තාත්තගෙන් අවසර ඉල්ලුවට අවසර හම්බ වුණේ නැහැ. මොකද ගෙදරට හිටිය එකම පිරිමි දරුවා නිසා. එකම පිරිමි දරුවා හින්දා, එකම පිරිමි දරුවාගෙන් ගොඩක් දේවල් බලාපොරොත්තු වෙනවා අම්මලා තාත්තලා. ගෙදරට ඉන්නවා නම් එකම පිරිමි දරුවෙක්, එකම පිරිමි දරුවාගෙන් ගොඩක් දේවල් බලාපොරොත්තු වෙනවා. බලාපොරොත්තු වෙන්නේ දඩාවත යන පිරිමි දරුවෙක් නෙවෙයි. ගෙදර පිරිමි දරුවෝ ඉන්නවා නම් ඒ පිරිමි දරුවන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ දඩාවත යන පිරිමි දරුවෙක් නෙවෙයි. බේබදුකමට යෙදුන පිරිමි දරුවෙක් නෙවෙයි. සල්ලාලකමට යෙදුන පිරිමි දරුවෙක් නෙවෙයි. ගෙදර ඉන්න පිරිමි දරුවගෙන් අම්මා තාත්තා බලාපොරොත්තු වෙන ලොකු දෙයක් තියෙනවා. නිතර නිතර පිරිමි දරුවෙක් හින්දා කියන්නේ නැහැ. මොකද පිරිමි ළමයි කතා කරන් යන්නේ නැහැ. නොකිව්වට ලොකු දෙයක් තියෙනවානේ. ඒ නිසා මේ ගෙදර අය කැමති වුණේ නැහැ. පවුලට හිටිය එකම පිරිමි දරුවා පරම්පරාව අරගෙන යන්න, දේපල අරගෙන යන්න, බූදලේ ඉස්සරහට අරගෙන යන්න. හා, ඒ නිසා පැවිද්දට යවලා කොහොමද? මොකක්වත්ම නැති හිස්තැනක්නේ පැවිද්ද. පිංගතුන් හදලා දීපු ඒවා තියෙනවා. ඉතින් ඒවට අපි පයින් ගහන්නේ. පිංගතුන් පූජා කරපු දේවලුත් තියෙනවා. ඒවට අපි පයින් ගහන්නෙත් නැහැ. නමුත් ඇත්ත වශයෙන්ම කතා කරනවා නම් පැවිද්ද කියලා කියන්නේ කිසිම දෙයක් නැති හිස්තැන. ඇත්තද බොරුද? ඇත්ත. තුන් සිවුරයි පාත්‍රේ විතරනේ. පැවිද්ද කියලා කියන්නේ තුන් සිවුරයි පාත්‍රේ විතරයිනේ පිංගතුනි. ඕනම වෙලාවක තුන් සිවුරයි පාත්‍රේ තියෙනවා නම් ඕනම වෙලාවක පන්සලෙන් එළියට බහින්න පුළුවන්. තුන් සිවුරයි පාත්‍රේ ඇති වෙන්න ඕනේ හිතට. තුන් සිවුරයි පාත්‍රේ ඇති වෙන්න ඕන හිතට. ඕනම වෙලාවක තුන් සිවුරයි පාත්‍රේ ඇති කියන හිතක් තමන් හදාගෙන තියෙනවා නම් ඕනම වෙලාවක එළියට බහින්න පුළුවන්. ඕනම වෙලාවක එළියට බහින්න පුළුවන්. ඉතින් ගෙදර උදවිය කැමැත්ත දුන්නේ නැහැ. මහන වෙලා කොහොමද ඇහුවා? පරම්පරාව ගෙනියන්නේ කවුද ඇහුවා? අපේ නම්බුනාම පෙළපත් නාම ඉස්සරහට අරගෙන යන්න කවුරු හරි කෙනෙක් ඉන්න ඕන කිව්වා. උඹ තමයි කිව්වා අපේ පවුලට හම්බුන එකම එක. ඒ හින්දා උඹ මහන වෙලා කොහොමද ඇහුවා? ඉඩ දුන්නේ. ඒත් කැමැත්ත නැති උන්නේ.
අම්මගේ තාත්තගේ අවසරේ නැති වුණා කියලා කැමැත්ත කරගත්තේ නැහැ. නැවත නැවත මෙයාගේ හිතේ තිබුණා, හිතට ආවා, ඉන්න ගමන් කල්පනා වුණා මහාන වෙන කැමැත්ත. අම්මගේ පෙරැත්තට තාත්තගේ පෙරැත්තට කසාද බැඳා. එයාගේ කැමැත්තක් තිබුණේ නැහැ කසාද ජීවිතයක්, එහෙම කාමභෝගී ජීවිතයක් ගත කරන්න මෙයාට ආසාවක් තිබුණේ නැහැ. නමුත් අම්මගේ පෙරැත්ත ඉවසුවා, තාත්තගේ පෙරැත්ත කිරීම ඉවසුවා. ඒ ඉවසලා මෙයා කසාද බඳින්න තීරණය කළා, බැඳා. බැඳත් මේ ගෙදර ජීවත් වෙන්නේ මහාන ජීවිතයකට හිත පුහුටවපු පිරිමියෙක්. එතන සාමකාමී. මහාන ජීවිතයකට හිත පිහිටවල ජීවත් වෙන පිරිමියෙක් එක්ක තමයි මේ ගැහැණිය ජීවත් වෙන්නේ. එතන සාමකාමී. අඩදබර නැහැ, රණ්ඩු සරුවල් නැහැ. මොකද අරයාගේ හිත අර ගිහි ජීවිතේට පිහිටලා තියෙන්නේ. සැබෑ වෙනසක් එතන තියෙනවා. මහාන වෙන්න බලාගෙන ඉන්න දරුවෙක් ගැන බලන්න ගෙවල්වල. සමහර ගෙවල් වල ඉන්නවනේ සමහර දරුවෝ මහාන වෙන්න ආසාවෙන් ඉන්න දරුවෝ. බලන්න එයාලගේ වැඩපිළිවෙල. පන්සල් යන්න ආසයි, සිල් සමාදන් වෙන්න ආසයි, පිරිත් කියන්න ආසයි, බෝධි පූජාවට යන්න ආසයි, බුදුන් වඳින්න ආසයි. ඒ ආසාව ඉබේම වගේ ඇවිල්ලා පේනව නේද අපිට? ආ, ඒ වයි බේම වගේ එනවනේ. ඒ නිසා මෙයාට මේ කාමභෝගී ජීවිතේට ඒ හැටි ආසාවක් තිබුණේ නැහැ. හැබැයි විවාහ යුතුයකම් ටික මෙයා කරා. හිත දෙකක් අතර බැඳීමක් නේ. ඒව ලේසිද ගලවන්න? හිතක් හිතක් අතර හැදෙන බැඳීමක් ගලවන්න ලේසි නෑ. ගහක හැදෙන වැලක් ගලවන්න ලේසි, ගහක හැදෙන පිළලයක් ගලවලා දාන්න ලේසි. හැබැයි හිත දෙකක් අතර හැදෙන බැඳීම එහෙම ලේසියකට ගලවන්න පුළුවන්ද? බෑ. හිත් දෙකක් අතර ඇති වෙන බැඳීම එහෙම ලේසියකට ගලවන්න බෑ. ඒ නිසා ඒ හිත් දෙකක් අතර ඇති වුණ ඒ බැඳීමට සාධාරණය ඉෂ්ට කළ යුතුමයි. ගැහණියත් ඉෂ්ට කළ යුතුයි, පිරිමියත් ඉෂ්ට කළ යුතුයි. නැත්නම් ණයකාරයෝ ණයකාරයෝ වෙලා මැරෙන්න හොඳ නෑ. කිසිම තැනකට ණයකාරයෝ වෙන්න එපා. කිසිම කෙනෙකුට ණයකාරයෙක් වෙන්න එපා. පුළුවන් ටික උපරිමෙන් කරලා, පුළුවන් ටික හිත හදාගෙන කරලා මැරෙන්න ඕන. මේ අය නිසා පවුල් පරිසරයේ ඉස්සරහට යන්න අවශ්‍ය කරන කටයුතු ඩිංග 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 සම්පාදනය කළා. අර ටාගට් එක තිබුණේ ඔළුවේ. මහාන වෙන්න යන ආසාව, මැරෙන්න මොහොතකට කලින් හරි සිවුරු පොරවනෝ කියන ආසාව මෙයාගේ ඔළුවේ තිබුණා. ඒ නිසා මෙයා අර පවුල් පරිසරය, එයා නැති දවසක වුණත් මේ පවුල නඩත්තු වෙන්න අවශ්‍ය කරන නඩත්තුව එයා හරි ආකාරව කළමනාකරණය කළා. ඒක කොච්චර දෙයක්ද? මම මැරුණට පස්සේ මගේ නෝනට යන්නේ නම් තියෙන්න ඕන දරුවගෙන ලොකුවට විශ්වාස කරන්න බෑ. හරි හොඳයි එහෙම හිතන එක. එහෙම නෙවෙයි, කොයි දේ ගැන වුණත් 100%ක් විතර අවිශ්වාසය තියාගත්තට කමක් නැහැ. නැද්ද? එහෙම තමයි ජීවත් වෙන්න ඕනේ. මොන දේ ගැන වුණත් 100%ක අවිශ්වාසය තියාගෙන ජීවත් වෙන්න පිනතුනේ. ඒ නිසා මෙයා බිරිඳගේ පැත්තට වෙන්න ඕන ටික උපරිමෙන් කරලා තිබුණා. බිරිඳ ස්වාමියාගේ පැත්තට කරන්නත් ඕන, ස්වාමියා බිරිඳගේ පැත්තට කරන්නත් ඕන. මේ දෙහිතක බැඳීම එච්චරට බලසම්පන්නයි. ඒකට ණය තියාගන්න හොඳ නැහැ. ඒකට ණය තියාගන්න හොඳ නැහැ. ඒකට ණය තියාගත්තොත් ඒකත් ඉතින් අපායට වැටෙන හේතුවක් තමයි. ඒකත් ඒක ලේසි බැඳීමක් නෙවෙයිනේ. කොහොම හරි දවසක් බිරිඳත් එක්ක කතා කර කර ඉන්නකොට මෙයා බිරිඳට කිව්වා මට මහාන වෙන්න ඕනේ කියලා. බිරිඳ කිව්වා, ඔයා දන්නවද දැන් මං අම්ම කෙනෙක් වෙන්න යන්නේ. මේ දරුවා ඉපදිලා දුව පැන ඇවිදින වයසෙනකන්වත් පොඩ්ඩක් ගෙදර ඉන්න බලන්න කිව්වා. දරුවට තාත්ත කෙනෙක් ඉන්නෝ කියලා පෙන්වන්න එපා ටික දවසකට හරි. හිටියා. දුව පැන යන වයස ආවා. ඔළුවට ආපහු නැවත අදහස ආවා. නෝනට කිව්වා, දැන් ඔයාගේ අවසරය තියෙනවා දැහුවා මට මේ ගෙදරින් එළියට බහින්න. ඒ ගමන කිව්වා, මොනතරම් දේවල් ඔයා හරි හම්බ කරලා තිබ්බත් අපිට ඔයා නැතුව ජීවත් වෙන්න බෑ. ඒ නිසා පුළුවන් නම් ඔයා අදහස අත්හැරගෙන මේ ගෙදර අපිත් එක්ක ඉන්න බලන්න කිව්වා. ඒත් ඔහු තනි තීරණයකට ආවා. කවදාවත් මේක හරියන මංගල්‍යයක් නෙවෙයි. මේ මංගල්‍යයට, ඒ කියන්නේ මේ සුබ කාරණාවට කවදාවත් මේ ගෙදරින් ඉඩ හම්බ වෙන්නේ නැහැ. මට තනි තීරණයකට එන්න වෙනවා. එයා තනි තීරණයක්, හිතුවක්කාර තීරණයක් ගත්තා. ඒ ගෙදර අයගේ කැමැත්ත නොලබා පැවිදි ලැබුවා. මහ දවසක් පෘථග්ජන භික්ෂුවක් විදියට වාසය කළේ නැහැ. බොහොම කෙටි කාලෙකින් මෙයා සිව්පිලිසිඹ යාපත් මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණා. දරුවව මතක් වුණා. ගෙදර වැඩියා. දරුවව ළඟට කතා කරගෙන තාත්තා අවබෝධ කරගත්ත ටික දරුවටත් කියා දුන්නා. මේ සංසාරේ ඇති දෙයක් නෑ පුතේ, මේ සිතෙහි ඇති දෙයක් නෑ පුතේ කියලා දරුවට කියා දෙනකොට අර තාත්තගෙන් ලේවලින් ආපු දරුවනේ දරුවටත් වැටහුණා. දරුවත් කිව්වා, අනේ තාත්තේ මාවත් මහානකමට ගන්න කිව්වා. දරුවවත් පැවිදි කෙරෙව්වා. දරුවත් මාර්ගඵල ලැබුවා. අම්මා කල්පනා කළා,
ඒ දෙන්නම ගෙදර නැතුව මං විතරක් මේ ගෙදර තනියෙන් ඉඳලා මොකටද මාත් ඒගොල්ලෝ ගිය තැනටම යනවා කියලා මෙහෙණි ආරාමයක ඇයත් පැවිදි භාවයේ ලැබුවා. ඇයත් ධර්මාවබෝධයෙන් මාර්ගඵල ලැබුවා. බුදුහාඳුරු දම් සභා මණ්ඩපයට වඩිනකොට දවසක් භික්ෂු මහා සංඝරත්නයේ මේ පෞලම මහණ වුණ එක ගැන දම් සභා මණ්ඩපය තුළ කතා කරනවා. භාගතුන් වහන්සේ දම් සභා මණ්ඩපයේ වැඩ ඉඳලා ඇහුවා, මහණෙනි මම වඩින අතරතුර මොනවද ඔය කතා කර කර හිටියේ කියලා. එතකොට කිව්වා, ස්වාමීනි මේ පෞලම එකට මහණ වෙච්ච එක පිළිබඳව හැම කෙනෙක්ම වගේ කතා කරනවා කිව්වා. අන්න එතනදී බුදුරජාණන් වහන්සේ න අත්ත හේතු න පරස්ස හේතු න පුත්ත මිච්ඡේන ධනන්න රට්ටං න ඉච්ඡේය අධම්මේන සමෙද්දිමත් දිනෝස සීලවා පඤ්ඤවා ධම්මිකෝසියා කියන ගාථා දේශනාවෙන් ධර්මානුශාසනාව සිද්ධ කළා. මහණෙනි සත්පුරුෂයා ධාර්මික මනුස්සයා සීලවන්තයා ප්‍රඥාවන්තයා මොනම හේතුවක් නිසාවත් වැරදි මාර්ගයකින් යහපත බලාපොරොත්තු වෙන්නේ නැහැ කිව්වා. සත්පුරුෂයා ප්‍රඥාවන්තයා ඥානවන්තයා ධාර්මික කෙනා හැම වෙලාවෙදිම හරි මාර්ගයමයි කිව්වා තෝරාගන්නේ ජීවත් වීම පිණිස. හරි මාර්ගයමයි මහණෙනි ජීවත් වීම පිණිස තෝරගන්නේ. හරි ක්‍රමයමයි මහණෙනි ජීවත් වීම පිණිස තෝරගන්නේ. ආන්න ඒ හේතුව නිසාවෙන් තමයි ඒ පවුලට මෙහෙම යහපතක් අත්ුනේ කියලා බුදුරජාණන් වහන්සේ ධර්මානුශාසනාව සිද්ධ කරලා නිමාවටපත් වෙනකොට එදා දම් සභා මණ්ඩපයේ තුල ධර්ම ශ්‍රවණය කළ බොහෝ පිරිසක් සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලින් ප්‍රත්‍යක්ෂව ලබන නිවන් සම්පත්තිය දක්වාම හිත උත්සාහවත් කළා. එයින් මෙ පිටා හිටිය බොහෝ උදවිය තව දුරටත් ධර්මාවබෝධයෙන් හිත ඉහළටපත් කරගත්තා. අද මේ උතුම් දම් සභා මණ්ඩපය තුළ පුරා හෝරාවකට ආසන්න කාලයක් සූත්‍ර පිටකේ කුද්දකනිකායේ ධම්මපදේ පඬිත වග්ගයට අයත්වන න අත්ථ හේතුන පරස්ස හේතු කියන ගාථා දේශනාවෙන් ධර්ම ශ්‍රවණය කළා වූ පින්වත් ඔබ හැම දිනාටමත් සසර ගමන තුල කොතන හරි තැනක පින් කුසල් මෝරණවද ඒ පින් කුසල් මෝරණ මොහොත තුල උතුම් ධර්මාවබෝධයෙන් භව ගමන කෙලවර කොට ලබන මහ නිර්වාණ සම්පත්තියම සාක්ෂාත් වේවා කියන ප්‍රාර්ථනාව පෙරදරි කරවමින් ධර්මානුශාසනාව සමාප්ත කරන ගමන් නිමාවටපත් කරන ගමන් අද පින්කමේ දායකත්වයන් පිළිබඳව අපි මේ විදිහට සිහිපත් කරනවා. මාළබේ සුදර්ශන මාවත සෙත්පිරිපෙදස පදිංචි සුවේන්ද්‍ර මායාදුන්න මහත්මිය ප්‍රධාන කොට ඇති දුවාදරුවන් එකට එකතු වෙලා පවුලේ පින්වතුන් එකට එකතු වෙලා අද මේ ධර්ම දානමය පින්කමේ ප්‍රධාන දායකත්වයේගෙන කටයුතු කරනවා. වසර 88ක් පමණ ආයු වින්දනය කරලා මීට වසර 2කට තරම් ඉහතදී අවහව ප්‍රාප්ත වන්ට යෙදුන කේ ඒ වින්සලින් පෙරේරා ආදරණීය මෑණියන්ටත් වසර 86ක් ආයු වින්දනය කරලා මීට වසර 8කට තරම් ඉහතදී අවහව ප්‍රාප්ත වන්ට යෙදුන ඇල්බර්ට් මායාදුන් ආදරණීය පියතුමාණන් ප්‍රධාන කොට ඇති පරලෝගත සියලු ඥාතිවරුන්ට පුණ්‍යානුමෝදනා වේවා කියන ප්‍රාර්ථනාවත් ඒ වගේම සුජීවත්ව ඉන්න පවුලේ සියලුම ඥාතීන්ට මේ පින්පෙත්වල බලවත් ආශිර්වාදයෙන් සියලු සුවපත් භාවය සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාවත් දිදුල මාධ්‍ය ජාලයේ ගරු සභාපති නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේටත් දිදුල කාර්ය මණ්ඩලයටත් නෑදෑ හිතමිතුරන් ඇතුළු ලක්වාසී ලෝකවාසී සෑම සියලු දෙනාටමත් ධර්ම ශ්‍රවණයට සවන් යොමු කළ පින්වතුන්ටත් නිදුක් නිරෝගී චිරජීවනයේ සුවපත් භාවය ලැබේවා චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය වේවා කියන ප්‍රාර්ථනාව පෙරදරි කරගෙන සුවේන්ද්‍ර මායාදුන්න මහත්මිය ප්‍රධාන පින්වතුන් විසින් අද මේ ධර්ම දානමය පින්කමේ දායකත්වයෙන් කටයුතු කරනවා. එහෙමනම් අපි මේ විදිහට කල්පනා කරගමු. සමන්තා චක්කවාලේසු කියන දේවතාරාධනාව සිද්ධ කරනවා සමග අල්පේශාක්‍ය මහේශාක්‍ය සම්මෑ දෘෂ්ටික ඉෂ්ට දේවතාවරු දේවතාවියම් ප්‍රධාන යම්තාක් දේවදේවී සමූහයා ඔබෙන් මගෙන් අපෙන් පුණ්‍යානුමෝදනාවන් ලබන්න කැමති වෙනවද බලාපොරොත්තු වෙනවද එසේ පින් ගන්න කැමති වෙන බලාපොරොත්තු වෙන සියලුම දෙවියන්ට අපි අපි එකට එකතු වෙලා රැස් කරගත්තා වූ මේ සියලු පින්පෙත් අනුමෝදන් කරමු අනුමෝදන් වෙත්වා පුණ්‍යානුමෝදනාවන් ලබන දෙවියන්ගේ දේවානුභව සම්පත්තිය වැඩේවා දිව්‍ය අසයිසුරු සම්පත් වැඩේවා ඔබ හැම දිනාගෙම ජීවිතවලට අභිවෘද්ධිය පිණිස සුභසිද්ධිය පිණිස කල්යාණ මිත්‍රත්වයෙන් දෙවියෝ ආශිර්වාද කරත්වා දෙවියන්ට නිවන් සම්පත් පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. අද පින්කමේ දායකත්වය දරන දායක පින්වතුන් නමින් පරලෝසපත් වුණා වූ සියලුම වර්ග පරම්පරාවල නම් සඳහන් කළ ඥාතිවරු ප්‍රධාන කොට ඇති සංසාරගත සියලු ඥාතීන්ටත් ධර්මානුශාසනාව ශ්‍රවණය කළා වූ ශ්‍රාවක පින්වතුන් යම් කෙනෙක්ගේ නමක් ගමක් සිහිපත් කරගෙන පින් දෙනවද ඒ ඇත්තන්ටත් අපවත් වී වදාළ ගරුතර මහා සංඝරත්නයටත් අපව පැවිදි භාවයට පත් කළ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාටත් ඔබ අපි හැම දෙනාගේම මව්පාර්ශ්වෝ පියපාර්ශ්ව නියෝජනය කරමින් මෙලවහල යම් තාක් ඥාතිවරු පුණ්‍යානුමෝදනාවන් ලබන්න කැමති වෙනවද බලාපොරොත්තු වෙනවද එසේ පින්
පිංගන්න කැමතිවන බලාපොරොත්තුවන සිළු පරලෝ සපත් ඥාතිවරුනට අපි අපි දෙන කරන ප්‍රාර්ථනාවට අනුව පුණ්‍යානුමෝදනාවන් ලබා සෝපත් භාවයට පත්වෙත්වා ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරන්න. අද පිංකමේ දායකත්වය දරන දායක පිංවතුන් ප්‍රධාන කොට ඇති ධර්මානුශාසනාව ශ්‍රවණය කළා වූ ශ්‍රාවක පිංවතුන්ටත් දිදුල මාධ්‍ය ජාලයේ ගොර සභාපති අවසරයි මාලිගාවි ලස්සජී නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ප්‍රධාන කොට ඇති ගරුතර මහා සංඝරත්නයටත් අපගේ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාටත් ඔබ අපි හැම දෙනාගේ මෞදෙමව්පියන්ගේ ජීවිතවලටත් අප අපටත් දිදුල කාර්ය මණ්ඩලයේ සෑම සියලු දෙනාටමත් බුද්ධාදී ත්‍රිවිධ රත්නයේ ආනුභාව ආශිර්වාදයෙන් කායික නිරෝගී භාවයේ මානසික සුවපත් භාවයේ ලැබේවා. තව චිරාත් කාලයක් මේ මනුස්ස ජීවිතයේ පූර්ණායු වින්දනය කරමින් දම්පින් කරන්න පින් කුසල් වඩන්න ධර්ම ශ්‍රවණය කරන්න හිතගත නැඹුරු වේවා. තුනුරුවන් සරණින් සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අධ්‍යාපන කටයුතු සිද්ධ කරන්නා උදුවා දරුවන් හැම දිනාටම සිද්ධ කරන අධ්‍යාපන කටයුතු හොඳින් සිද්ධ කරගන්නට ධාරණ ශක්තිය නැනනුවන පහළ වීම පිණිසම මේ පින් කුසල්වල බලවත් ආශිර්වාදය ලැබේවා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරනවා. අවසාන වශයෙන් ධර්මානුශාසනාව ශ්‍රවණය කළා වූ ශ්‍රාවක පින්වතුන්ටත් ධර්මානුශාසනාව සිද්ධ කරන්ට යදුන අපටත් සම්මා සම්බුද්ධත්වය පසේ බුද්ධත්වය මහරහත් භාවය කියන තුන්තරා බෝධියෙන් ඔබ ප්‍රාර්ථනා කරන අරමුණු කරන අප ප්‍රාර්ථනා කරන අරමුණු කරන නිර්වාණ බෝධියක් වෙනවද? එකී නිර්වාණ බෝධියට පැමිණ ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් නැති සදාකාලික සුව ඇති අමා මහ නිවනින් සැනසීම පිණිස මේ මහානිසංස දායක කුසල කර්මය හේතු වේවා වාසනා වේවයි සිතා සාදර සිතින් යුක්තව චිත්ත ප්‍රීතියෙන් සාදු කියා පින් අනුමෝදන් විය යුතුයි. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛං තුසාසනං. සාදු සාදු සාදු. සුපින්නතනි, අපි මෙතෙක් වෙලා ශ්‍රවණය කළේ දීවිදිදුල බෞද්ධ නාලිකාවේ සජීවීව විකාශනය කරනු ලැබූ උතුම් ධර්ම දේශනාව. අද මෙම ධර්ම දේශනාව පවත්වනු ලැබුවේ දේශනා කරනු ලැබුවේ මොරටුව ගොරකාන කදුරුදුව ශ්‍රී දීපාරාමාධිකාරී මොරටුව වේල්ස් කුමර විද්‍යාලය ආචාර්ය පූජ්‍යපාද හැඩිගල්ලේ චන්දාලෝක ස්වාමීන්ද්‍රයන් වහන්සේ. ගෞරවනීය ස්වාමින් වහන්සේට නිරෝගී සුවය ලැබේවායි අපි මෛත්‍රී සිතින් යුතුව ප්‍රාර්ථනා කරන අතර අද මෙම උතුම් ධර්ම දේශනාවේ දායකත්වය දැරුවා වූ මාලබේ සුදර්ශන මාවත සෙත්සිරි පෙදස යන ලිපිණේ පදිංචි සුවේන්ද්‍රා මායාදුන්න මහත්මිය ඇතුළු පවුලේ දූදරු සැම දෙනාටමත් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුශ්‍රී සම්පත්තිය ලැබේවා කියන ප්‍රාර්ථනාව ඇතිව පින්වත් දායක පිරිසට මතක් කර සිටිනවා ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේට දහම් පඬුරු පූජා කිරීම සඳහා. සදහැවතුනි, ඔබ සැම දිනාටමත් අවස්ථාව තිබෙනවා ටීවීදීදුල බෞද්ධ නාලිකාවේ සජීවීව විකාශනය කරනු ලබන මේ උතුම් ධර්ම දේශනාවක දායකත්වයේ දැරීම සඳහා. ඒ සඳහා ඔබට පුළුවන් 0111 256 36 36 කියන දුරකථනයට අමතා ඔබේ ජීවිතයේ ඕනම අරමුණක් මව්පියන්ට පින්දීම උපන්දිනය මේ විදේ විශේෂිත අරමුණු ඉදිරිපත් කරගෙන මුළු ලෝකයා වෙත සජීවීව ධර්ම දේශනයක් විකාශනය කිරීමේ අවස්ථාව ඒ පුණ්‍ය කර්මයට සහභාගි වීමට ඔබටත් අවස්ථාව තිබෙනවා. එනං ඒ මතක් කිරීම ඇතිව අද මෙම උතුම් සජීවී ධර්ම දේශනාවෙන් අපි සමුගන්නව ඔබ සැම දෙනාටම සම්මා සම්බුදු ප්‍රාර්ථනා කරමි.